සන්තානේ උතුරායන ප්‍රේමිය පන්ති විභේදනයේ සහ ඇතිනැති පරතරයේ සමග වේදනාකාරී ආකාරයට ගැටෙමින් පරපුරෙන් පරපුරට එන ස්ත්‍රීත්වයේ උත්තරීතර කැපවීම සහ දරා ගැනීම පිළිබඳ සදාතනික සංවේදී පණිවුඩය කැටිකර W.A. සිල්වා ෂෝරින් විසින් 1933 වසරේ විරචිත කැලෑහඳ දයාරත්න රටගෙදරගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකාරයක් වශයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඉදිරියේ මෙසේ දිගහැරෙන වගයි. හිතුවක්කාරකමේ පවුලටම තිබුණ දෙයක් ෂේහරි. හරි. දැන් මිසලින් මැරුණානේ. මිසලින්ගේ මරණයෙන් පස්සේ ඇයි පුංචිරාල සෙකන්ඩ් මැරේජ් එකකට නොගියේ? මගේ හිස් බඩටම උඹේ බඩට කන්ට දෙයක් මං අටෝලා එන්ට. ඇයි උලව්වේ? උඹ මොකට හිස් බඩේ යන්නේ? වරෙන්කෝ කිරි උගුරා බීල යන්න. ඒක යසයි. උන් ඔය කුණුහක් බහන්නේ මෙතනින් යන එන ගමන් විතරයි. ඒකට මං 365 දවසේම ලමිසිය කියලා තෝ අහන් ඉන්න පැර. වරෙන් ඇඳු. වරෙ මේ පිළේ වඩින්. අන්ද මං දැනගත්තා අන්ද එන විත්තිය. මට කලින් අන්ද එන වගේ දැනගත්තේ හදියුම්. ඒක දැන් හෙල්ලෙන්නවත් නෑ අන්ද නැතුව. අනේ අන්දු, අද නම් කරවගන්න රාජකාරි ගොඩාක් තියෙනවා. මං උදේම නැගිටලා උඩියලු කට්ටිය කිරි ටික කැපුවා. ආන් ඒ රොටි දෙකක් තියෙනවා හදෝගන්ට. ඒක නම් හොඳ කෙලියක් නෙමෙයි නගෝ. උඩියලු ගහන එක පළපුරුදු කාරයෙක් නොකෙරුවොත් ආයේ කෙලින්ම කැරකිලා මූණට එන්නේ පිහිය. කොහෙද ඉතින් පුරුදු කාරය ඇඳේනේ? උළුවන් කාලේ කළා බුලා. දැන් ඉතින් අනුබණ්ඩු ඇතුළු වුණාට පස්සේ ඔහොම තමයි බලා ඔච්චම් කරන්න ඕනේ. ඇත්තකින් විතර මං ඌන කියන්නේ නැහැ කියන්න. මගේ අතපය වලංගු නැති කාලෙක මාව උස්සගෙන ගිහිල්ලා මාව වලට දානව සත්තයි. යම්ක නරලව හොල්මන් දකිද්දී මගේ ඇඟේ මාළු නටනවා. ගිය පාර බාලක් කාලේ උන් කොහෙද දියුනේ නේ? එකට 60ක් දාගත්තා අපේ අම්මගේ අප්පගේ බූදලියේ. මට පෙහෙන්න බැරි අර මහත්තන්ලගේ නරලව හොල්මන් බීලා ගොජේ දාගෙන වැටුනහම උන් ඇහෙලව කාර් එකට දාන්නනේ කරන්න බැරි. අනේ ඇත්තට එදාහම උඹ හිතනවාද එදාහම කැමැත්තෙන් ඉඳ දීලා කියලා? උංචි හාමුගේ හිත රිද්දන්න බැරිකමට එදාහම සද්ද නැතුව හේ ඉන්නවා. අපරාදි කියන්න බෑ. දුවි හමු ඉන්න කාලෙත් මේ වගේ නාඩගම් තිබුණ නෑ මේ වලව්වේ. උන්නාන්සේ සක්විති රජේ
උන්වහන්සේ මේ වගේ පිස්සු වැඩ කෙරුවේ නැහැ. උන්වහන්සේ හිටියානම් මෙලහට කවුන්සිලේට ගිහින් ඇටහමුත් ආසාවෙන් නෑ හිටියේ. ඇටහමු විතරක් නෙවෙයි, උඹලා අපිත් අවාසනාව. පුංචි හාමුට සල්ලි නිදහසයි හම්බ වෙච්ච වයස හරි නෑ. අම්මපව් උඹේ කටේ මසුරන් දාන්න වටිනවා. කිව්වම මොකද, අපේ මේ ජයපාල පරම්පරාව එසේ මෙසේ පරම්පරාවක් නෙමෙයි, රජ කාලේ ඉඳලා පැවතෙන්නේ. මුන්න හේලා මේ රට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරපු උත්තමයෝ. කතාවෙන් ගිය අස්පස් කරලා දන්නත් බැරි වුණා. පිටිපස්සේ ඩිකේ ඇති බෝතල් දෙකක් අම්මට හොරෙන් කුස්සියට අරන් පන්. අපූරු වැඩි ඕනකොට පින්නනවා, ගින්නනකොට හංගනවා. ඒකත් ඇත්ත. පුතා අදටත් මං ඔයාගේ පාටියට ඉඩ දෙනවා. හැබැයි මීට පස්සේ සීමාවක් තියෙනවා, තේරුණා? දැන් ඔයා පොඩි ළමෙක් නෙමෙයි. දැන් ඔයා තාත්තගේ තැන අරගෙන වැඩ කරන්න ඕනේ. ඕකේ ඕකේ අම්මා. අම්මා කරදර වෙන්න එපා. තව ටික කාලයයි. Don't worry. ඔකෝ බං අද වේල පහින්න. මං හූණ කියන්න හැ කියන්නම්. ඔබ කම්මැලිකමට දවල් බත්ම රත් කරලා රෑටත් ගිල්ලන්න නේද තතනන්නේ? බලන්නකෝ දවල් ඒවමද කියලා. මාලිනී, අපි හෙට අනිද්දා දවසක කොළඹ ගිහිල්ලා එන්න යන්න ඕනේ. මයි අපි කොළඹ යන්න? ඒ මොකටද? උඹේ අප්පච්චි උඹ පුංචි සංදියේ කොළඹ සේවින්ස් බැංකුවේ සල්ලි වගේක් දාලා තියෙනවා. උඹට 18 පිරුණාම ගන්න පුළුවන් විදියට. දැන් ඉතින් කාලේ හරිනේ. අපි දෙන්න කොළඹ ගිහින් අතරමං වේද කිරියත්තේ? උඹලගේ අම්මත් කොළඹ ගෑණියෙක් වෙච්චි. ඉතින් මොකටද පැකිලෙන්නේ? යාමන් යාමන්, මට නම් ඔය කොයි යහත් එකයි. උඹලගේ අම්මයි අප්පච්චි නිතර ආගිය කෝවිලක් තියෙනවා වැල්ලවත්ත පැත්තේ. බොහොම අනුහස් තියෙන තැනක්ලු. ප
පුංචි සන්දියේදී මං එහෙ ගියා. යාන්තමින් වගේ මතකයක් තියෙනවා. මගේ මනාපයක් තියෙනවා ඒ ගිය ගමන් එතනට ඩිංගිත්තක් හරි ගොඩ වෙලා ඉන්නේ. මේ අම්මටයි අප්පච්චිටයි පිහිට ආරක්ෂාව ලැබිච්ච තැන බදිහත් නොබලා ඉන්නේ කන්නේ. ඒ වගේ ගමනක් යද්දි හොඳට ඇඳ පැළඳගෙන යන්න එපා. ඒක කොහොම කරන්න බැරිද? තුබේනිස් ගොයියා ළඟ රාජගෙදරකට ඇඳුම් ඇති. උදන් නැතුව මැදපු එකක්ද මන්ද? උඹට අන්තකයිපු දනන්තරාලේ. වා සේරම හොතර හොදලා තියෙන. මට මේ මේක දෙන්නකෝ. අපෝයි අපෝයි ඔච්චර වටිනේ ඔය කොළඹ දාගෙන යන්න එපා. උරු ගත්තොත් එහෙම අලාභෙ ගෙවන්න මගේ සකල සබ්බ මනාවම මදි වෙයි. මාළිනී කිරිසප්පෙක් නෙවෙයිනේ. අනික ඇහැට කනට පේන කොයි ගෑනු ළමයාද හැඩට වැඩට ඉන්න අකමැති? ඈ උඹ ගනින් මාළනි. බොටටන් කියන්න බැරිය. මොකෝ තල්ලි ගවන්නේ බුලා අප්පද? මොකද්ද කිරියත්තේ? හා හා ගනින් ගනින් නහයෙන් අනන්න නැතුව. හැබැයි රත්තරනේ පරිස්සම් කරගන්න එක උඹගේ රාජකාරිය. තේරුණාද? මාලනියයි නන්දරාල ගොයියයි ඊයේ ඇඳුම් කැඳුම් වගේ කුලියට ගත්තලු අපේ සුබනේරිස් ගොයියගේ. අම්මන්ඩියා වගේ හොර පාරේ මගුලක් වත් කරගන්න යන්න හදනද දන්නේ. මන්නේ අම්මේ කවුද දන්නේ ඉතින්? කොළඹ යන්නේ විතරයි අපි දන්නේ. යස අපූරුයි. අම්මන්ගේ හොරපාරෙන් කොළඹ ඉඳන් නිකිණි ආයට ආවා. දුව නිකිණි ආයෙ ඉඳන් හොරපාරෙන් කොළඹ යනවා. උඹලටත් ඉතින් මාළනීට පදයක් හැදුවේ නැත්නම් කෑවේ නැහැ වගේ නේද?
මට වගේ ගායක් මට නෑ. ඔය බලපන් ඔන්න ඔය රැලිය නෝ. ඔබ ගහගෙන යයි. බං. අද තද්ද කටුන් නැහැ ඇවිල්ලා. කියනකන් ඉන්න ඕනේ නෑ. දන්නවනේ. උන්නේ තී කෝපි බොන්න රුසියා. ඊට පස්සේ මට කිසිම නිදහසක් නැති වෙවි. ඊස් මට ඒ වෙනකම් මගේ ලයිෆ් එක එන්ජොයි කරන්න දෙන්න.